කරටගේ එක පාට දැන්ගේ අනි සිිස්ටම් දම දැයන්නේ මේ දේවල් වෙනවා නිදසර කරන් ප්‍රශ්නක් තියෙනවානේ දැන් පේරෝනේ ඉස්සල්ලාම අපි ඔය කතා කරපු විදිහට මෝෆින් හොයාගත්තා කියලා කිව්වා ජර්මන් ෆාමසි කෙනෙක්. එයා ඉතින් මේ විදිහට මේ මෝෆින් හොයා ගැනීමත් එක්කම ලෝකේ ලොකු වෙනසක් වුණා. හරි වේදනා නාශකයක් විදිහට කුඩා ප්‍රබල ඖෂධයක් වගේ ප්‍රබල වේදනා නාශකයක්. ඉතින් මේකෙන් පටන් ගන්න නිකන් හිතේ නෑ. හරි මේකෙන් පටන් ගන්න ඊට පස්සේ ස්ට්‍රිච්නීන් කියන ඖෂධය හොයාගත්තා 1817. උදා කාලේට ස්ට්‍රිච්නීන් ස්ට්‍රිච්නස් නක්සොමිකා කබරු ශාකේ නේද මේක හොයාගත්තා. ප්‍රෙෂර් එකට එහෙම ගොඩක් වැදගත් උන ඩ්‍රග් එකක්. හරි කොයිනින් හොයාගත්තා, කැෆේන් හොයාගත්තා. කොයිනින් හොයාගත්තේ සින්කෝනා ප්ලාන්ට් එකෙන්. සින්කෝනා පියුබසෙන්ස්, සින්කෝනා කැලිසාය. එහෙනම් මේ කොයිනින් වර්ග ගොඩක් තිබ්බා. රෙඩ් කොයිනින් කියයි, yellow කොයිනින් කියයි, එක එක ඒවා තිබ්බා. ඊට පස්සේ කැෆේන් හොයාගත්තා කොහෙන්ද? කොෆියා ඇරබිකා. නැත්නම් කෝපි ප්ලාන්ට් එකෙන් හොයාගත්තා. හරි ඉතින් මේ සොයා ගැනීම 1820 දී උනේ. ඉතින් මේ පියෝ කම්පවුන්ඩ් කියන්නේ සංසුද්ධ කම්පවුන්ඩ් එක තමයි මේ හොයාගත්තේ. මේකින්ද ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. මුලින් කොයිනින් මැලේරියා වලට පාවිච්චි කරා. හරි ඊට පස්සේ හાર્ට් එකේ රිද්මය වෙනස් වුණා. රිද්මියා කන්ඩිෂන් වලදී පාවිච්චි කරා. කැෆේන් මධ්‍ය ස්නායු පද්ධති උත්තේජනය කරන්න පාවිච්චි කරා. හරි අන්න ඒ වගේ කාරණා වලදී ගොඩක් වැදගත් වුණා මේ පියෝ කම්පවුන්ඩ්. හරි ඊටසේ නිකොටීන් කියන ශාකය. නිකොටීන් කියන්නේ කිමිකල් එක. නිකොටීන් අපිට වැදගත් වෙන ඇත්තටම මේ නිකොටිනික් ඇසිඩ් මේ ලිපිඩ් ලෝවරින් කොලෙස්ටරෝල් අඩු කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් බව. හරි නිකොටීන් වල වැදගත්කම් ගොඩක් තියෙනවා. හරි නිකොටීන් කියන එක අපි නිකොටිනියා ටොබැකෝ කියන ශාකය. ටොබැකෝ ප්ලාන්ටින් දුකල ශාකය. මේකෙන් ගත්තා 1828 දී පියෝ කම්පවුන්ඩ් එකක් විදියට. ඊට පස්සේ ඇට්‍රොපීන් ගන්නවා. ඇට්‍රොපා බෙලඩෝනා කියන ප්ලාන්ට් එකේ. ඇට්‍රොපා බෙලඩෝනා කියන්නේ ඇත්තටම ගොඩාක්ම ඉෆෙක්ටිව් ඩ්‍රග් එකක්. ඇට්‍රොපීන් හાર્ට් රේට් එකට බලපෑම් ඇති කරනවා කියලා මේක ගොඩක් ලෝක ප්‍රසිද්ධ වුණ ඩ්‍රග් එකක්. හරි 1833 දී මේ මරන්නේ සාමාන්‍යයෙන් මේ 18 වෙනි සියවස තමයි ගොඩක්ම මේ අලුතෙන් පියෝ කම්පවුන්ඩ් හොයාගන්න පටන් ගත්ත අවුරුද්ද දශක සියවස. කොකේන් 1855 දී. හරි කොකේන් කියන එක එරිත්‍රොසයිලම් කොකා කියන ප්ලාන්ට් එකෙන් තමයි මේක හොයාගත්තේ. එරිත්‍රොසයිලම් කොකා කියන ප්ලාන්ට් එකේ මේ කොකේන් හොයාගැනීමත් එක්ක නිර්වින්දනයේ පිළිබඳ විවිධ පැති වලට යොමු වෙන්න පටන් ගත්තා. හරි කොකේන් ඒන් කියන ඉවරේ නේද? සයිලෝකේන්, ලිග්නෝකේන්, කොකේන් නේද? ප්‍රොකේන්, බිපියකේන් මේ වගේ හොයාගත්තා. ඊට පස්සේ කොකේන් කියන එක සොයාගැනීම තමයි ඊතර වැදගත්ම වුණ දේ. ඉතින් සාමාන්‍ය පියෝ කම්පවුන්ඩ් හොයාගැනීමත් එක්ක අපිට සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබුණා, අධ්‍යයනය කරන්න ලැබුණා මේ සොයා ගැනීම එක්ක. ඉතින් මේවත් එක්ක ඊළඟට යනවා මම මේ කොටසේ අපිට හම්බෙන මේ පියෝ කම්පවුන්ඩ් වලින් පස්සේ අපිට වැදගත්ම වෙන දේ තමයි ඊළඟට 19 වෙනි සියවසේදී දැන් මේ පියෝ කම්පවුන්ඩ් හොයා ගැනීමත් එක්ක ඒව ගැන අධ්‍යයනය වැඩි වුණා. ඒ වැඩි වීමත් එක්කම එයාලා මොකද හොයන්න ගත්තේ? ඒකේ තියෙන මොකද්ද කියලා කිමිකල් ස්ට්‍රක්චර් එක. හරි ව්‍යුහය මොන වගේද කියලා හොයන්න ගත්තා. මේ ව්‍යුහය ගැන කතා කරනකොට එයාලා මොනවද කරේ? විවිධ දේවල් හරි විවිධ ක්‍රම මගින් මේකේ කිමිකල් ස්ට්‍රක්චර් එක අඳුර ගන්නවා. කිමිකල් ස්ට්‍රක්චර් එක හින්දා එයාලා තවත් ඩ්‍රග් එකේ ඇක්ටිවිටි එක නැත්නම් පොටෙන්සි එක ප්‍රබලතාවය වැඩි කළා, සයිඩ් ඉෆෙක්ට් අඩු කරන්න එයාට හැකියාව ලැබුණා. මොකද මේ අනවශ්‍ය කොටස් කපලා අයින් කරන්න පුළුවන් මේ ව්‍යුහේ. ඕන නැති ඒවා අයින් කරන්න පුළුවන්. ඇත්තටම ඇක්ෂන් එක දෙන්නේ කොයි කොටසින්ද? ඒ කොටස විතර තෝරගෙන වැඩේ කරන්න පුළුවන් කියලා මෙයාලා හිතුවා. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක අධ්‍යයනය කරා කොයි කාල වෙද්දි එක එක මේ හොයාගත්ත පියෝ කම්පවුන්ඩ් වල ස්ට්‍රක්චර්ස් අඳුරගත්තා. ඒ ස්ට්‍රක්චර්ස් අඳුර ගැනීමත් එක්ක රෝගියාගේ පැත්තෙන් වාසි වෙන විදිහට එයාට අතුරු ආබාධ අඩු ඇක්ෂන් එක දෙනම කම්පවුන්ඩ් එක හොයාගත්තා. ඒ සොයා ගැනීම විශිෂ්ට සොයා ගැනීමක් වුණා 19 වෙනි සියවසේ. ඒ කියන්නේ 1910 20 30 40 ඔන්න ඔය කාලවල තමයි ඔහු උනේ. දැන් මේ ආසන්න කාලෙ. දැන් 20 වෙනි සියවසට එනවා.
හරි 20 වෙනි සියවස කියන්නේ 1900 sorry 19 1800 ගණන් වල ඉඳන් 1900 දක්වා 20 කියන්නේ 1900 ඉඳන් 2000 දක්වා හරි එතකොට 1900 ගණන් වලදී මොකද ඉන්නේ 20th century හරි ගොඩාක් සත්තුන්ගෙන් හොයා ගන්න පුළුවන් වුණා මොනවද බෙහෙත් වර්ග සත්තුන්ගෙන් මේ බෙහෙත් වර්ග හොයා ගැනීම හින්දා ගොඩක් වාසි සහගත දේවල් අපිට ගන්න පුළුවන් වුණා මොනවද දැන් සාමාන්‍යයෙන් සත්තු රාජධානි හොයාගත්ත හෝමෝන විටමින් වර්ග හරි ටොක්සීන් වර්ග සීරා වැක්සීන් ඔය වගේ දේවල් ගොඩක් අපිට හොයා ගන්න පුළුවන් වුණා 20 වෙනි සියවසේදී මේක ලෝකේ ගොඩාක් කමියුනිකබල් ඩිසීස් වලට හරි බෝ වෙන හරි රෝග වලදී මේවා ගොඩක් භාවිතා කරන්න පුළුවන් වුණා ඒ නිසා මේ සොයා ගැනීම අදට අපි සෑහෙන දුරට භුක්ති විඳිනවා මේ සොයා ගැනීම නිසා හරි වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණු වෙලා තියෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ සුදු ජීවීන් ගොඩාක් වැඩගත් වුණා ඩ්‍රග් සෝසස් ගැන හරි උදාහරණයක් ඉන්සුලින් පෙනිසිලින් ඔය වගේ දේවල් හොයාගන්න වැඩගත් වුණා හරි ඕක තමයි ඉතින් ඇත්තටම හිස්ටරි එක අපි හිස්ටරි එක පොඩ්ඩක් කෙටියෙන් දාගමු නේද හිස්ටරි එක හැබැයි ලියන්න ඕනේ මම මේ ටියුට් එක වල දෙද්දා හිස්ටරි එක ලියන්න ඕනේ අපි හිස්ටරි එක එක්සෑම් එකකින් අහන්නේ නැහැ නේ නිකන් මතක තියාගන්න මෙන්න මෙහෙම තමයි හොයාගත්තේ ඉස්සල්ලාම සාපු කොටස් පාවිච්චි කරා සුමේරියන්ස්ලා ඒඩියන්ස්ලා හරි ඊට පස්සේ ඊජිප්තියන්ස්ලා ඒව පොඩ්ඩක් ඩිවලොප් කරා හරි ඊට පස්සේ ඩයස්පොරයිඩර්ස් ටිකක් ඩ්‍රග්ස් ගැන ලියන්න ගත්ත පොත්වල හරි එයාගේ පොතේ නම මැටීරියා ඩි මෙඩිකා හරි ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම ඉස්ලාමික කියලා එකේදී ඉබන් අල්ටාබාරි ඉබන් අල්බිටාරි ඉබන් සිනා මෙයාලා වදරේ බෙහෙත් කරා පොත්වල ලිව්වා හරි මේ මෙඩිසිනල් ප්ලාන්ට් ගැන අධ්‍යයනය කරා ඊට පස්සේ යුරෝපියන් එරායකට එද්දී යාලා ලෝකෙ වටේ ගියා මිනිස්සු එක එක රටවල් යටත් කරගත් ඒ රටවල් වල භාවිත කරන දේශීය ඖෂධ පිළිබඳ අධ්‍යයනය කරා යාලගේ පොත්පත් හොරකම් කරා යාලා දියුණු වුණා හරි ඊට පස්සේ මොකද වුනේ ඊට පස්සේ 1800 ගණන් වෙනකොට ඔන්න මොනවද හොයාගන්න පටන් ගන්නෙ පියෝ කම්පවුන්ඩ් හොයාගන්නවා හරි 1900 ගණන් වලදී මේ වගේ ස්ට්‍රක්චර්ස් හොයාගන්නවා 1200 ඒ කියන්නේ 20 වෙනි සියවස වෙනකොට මොකද වෙන්නේ මේ ඩ්‍රග්ස් වල භාවිතය ඇනිමල් කිංඩම් එක පැත්තට ගෙනිච්චා. හරි natural sources plant වලින් මේතර කල් හොයාගත්ත දේවල් දැන් ඇනිමල් කිංඩම් එකට ගෙනිච්චා. හරි ඔය කාරණා ටික තමයි අපිට හිස්ටරි එක ගැන කතා කරන්න තියෙන්නේ. අද බලමු අපි මේ හිස්ටරි එකෙන් එහාට ඇවිල්ලා කොහොමද මේක භාවිත කරපු වචන. හරි දැන් අපි භාවිත කරන වචන මොනවද? හරි එන්නේ ඒවා ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. මේවා ගැන එක්සෑම් එකදී අහන්න. එනිසා මෙතනින් එහාට අපි ලියමු. දැන් රයිට්. එහෙනම් ෆාමකොග්නිසි වල අපි අර හිස්ටරි එක ගැන ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඔක ලියන්න කිව්වොත් එහෙනම් ලොකු හැලක් නේ. මම මේ ටියුට් එක දෙන්නේ. හරිද? රයිට්. හැබැයි ඩෙෆිනිෂන් නම් ඔයාලට ලියලා මතක තියාගන්න ඕනේ. මොකද ෆාමකොග්නිසි කියන්නේ ස්ටඩි ඔෆ් නැචරල් සෝසස් ඔෆ් ද ඩ්‍රග්ස්. හරිද? ඉතින් අපි ඕක බොහොම කෙටියෙන් මේ විදිහට දානවා. It is the science of being or nature derived pharmaceuticals and poisons. And ewa gana adhyayane kirima. Right. ඊට පස්සේ crude drug එකක් කියන්නේ මොකද්ද? සාකයකින් අපි කොටසක් අරන් ඒක පාවිච්චි කරනවා නම් ඒක crude drug එකක්. හරි? ඔලු crude drug කියන්නේ it is used for those natural products such as plant or part of plants extract exudate which are not impure compound හරි එහෙනම් අපි මොකද්ද මේ ඒ කියන්නේ pure compound එක නොවි හරි ඒ කියන්නේ සංසුද්ධ සංයෝගයේ නෙමෙයි තියෙන්නේ ශාකයකින් ගත්ත කොටසක් හෝ ඒකේ ශ්‍රාවයක් හරි ඒ වගේ දෙයක් අරන් පාවිච්චි කරනවා නම් ඒක මොකද්ද pure compound එක නොවේ ඒක ඇවිල්ලා crude drug එක එහෙනම් අපෙන් අහනවා පාමකොග්නසි කියන්නේ නම් මොකද්ද කියලා අහන්නේ crude drug එකක් කියන්නේ මොකද්ද කියලා අහන උදාහරණත් එක්ක රයිට් එහෙනම් අපි දාගමුද ඉස්ලාම් ඩෙෆිනිෂන් වලින් පළවෙනි එක ෆාමකොග්නසි හරි රයිට් අපි දාගමු ඉට් ඉස් ද සයන්ස් ඔෆ් බයෝජෙනික් ඕ නේචර් ඩිරයිව්ඩ් ෆාමසියුටිකල්ස් ඇන්ඩ් පොයිසන්ස් ෆාමකොග්නසි කියන පාඩම ඔයාලා මුලින් ඉඳන් කරගෙන යන්න හරි හරි පිළිවෙලට මේ ටික ගන්න ඊට පස්සේ ඔයාලට ගැටලුවක් එන්නේ කොතනින් ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන් විදිහට හදාගමු අපි මේ කොටස වල පැති වලට වහිනවද අපිට තාම වහිනවා
දිගටම දවස් ගාණක් ඇස්සා. And then, yeah, and the crude drugs. And crude drug natural product such as plant or part of plant. So, Bahavika, Nishpadna, Pedagani, Shakya, Po, Shakya, Potasa. He went down, Shakya King in it, extract, Nisarka. He went down, Shakya King in it, exudate, Shravya. Which are not in pure compound. Eva by Sansuddha Mattame Thin Eva Nevi. Hari Veda Vedi. The crude drug yaka yana mugadda? Nika amu dhanna amu aushadya. Crude drug yaka. Amu kya yana? Shake king or shake king kota sa. Ekko sravya. Ekko nissara kya. Hai? Eva yuva Sansuddha Nevi. Harmed crude drug. දැන් ඉඳන් හරියටම අනිවාර්යෙන් ඔයාලගේ රෙගියුලේෂන්ස් දාලා තියෙනවා මේ මේ ජූලි මාසේ දැන් මේ ඔයාලගේ රෙජිස්ටර් වෙච්ච දවසේ ඉඳන් අවුරුදු දෙකක් ගියාට පස්සේ හම්බ වෙන පළවෙනි එක්සෑම් එකේ ලිවිය යුතුයි අනිවාර්යෙන් හරි මේ ඉදා ඉඳන් හරියටම අවුරුදු 7ක් ඇතුළත තමන්ගේ තියෙන එක්සෑම් පහම කවර් කරගන්න. ඒ කියන්නේ පාස් වුණ ප්‍රශ්නනේ රිපීට් වෙනවා නම් ඒ අවුරුදු 5 ඇතුළත හරි يعني රෙජිස්ටර් වෙලා අවුරුදු දෙක සම්පූර්ණ කරලා එතනින් එහාට එන අවුරුදු පහ ඇතුළත ඔයාලට තියෙන එක්සෑම් හැම එකකටම ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඇටෙම්ප්ට්ස් පහක් පුළුවන්. හරිද? ඒ පහ ඇතුළත පාස් වෙන්න ඕනේ. වැඩි වෙලාවක රිපීට් වුණොත් ආයෙ මුලින් ඉඳන් රෙජිස්ටර් වෙන්න වෙනවා. ඒක නිසා මේ අවුරුද්දේ ඉඳන් ඔයාලා එක්සෑම් කට් කරන්න එපා. දැන් ඊයේ පෙරේද ළමයි මට පෙරේද කතා කරනවා ඊ එක්සෑම් එක මම මේ පාර ලියන්නේ නැහැ. හරි මේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා. හරි ලියන්නේ නැහැ. මට ගොඩක් ඒවා විශ්සුණා. ඒකින්ද කරගන්න බැරි වුණා මම ලියන්නේ නැහැ අපරාධේ මගේ මේකක් මේ කවුන්ට් වෙනවා මම කෝවා ලිව්වට තත් කවුන්ට් වෙනවා අනිවාර්යෙන්ම මම ලියන්නේ සල්ලිත් බදලා දැන් මේ 15000 කට බදලා ලියන්න නැතුව ඉන්න දැන් හරි ලිව්වට පස්සේ කතා කරලා කියලා සර් කියපු ඉන්න තමයි ලිව්වේ ඇත්තට පේපර් එක ලේසි අපරාධේ ලිව්වේ නැත්තම් එහෙම ඒක ලොකු පාඩුවක් කියලා කිව්වා එහෙම මේ මම දන්නවා ගිය පාර පේපර් එක අමාරු නේ ඉඳ මේ පාර පේපර් එක ගොඩක් ලේසි ඒක ඒකින්ද තමයි මම ළමයි යන්නේ हमारा ही स्ट्रेस से रहम लावे तुम मेरे कथा करा मैं मन लिया नहीं कि ठीक है ये तरह साठ तक प्रवेश नहीं बड़ा खराब है ये एग्जाम की तरह बाय हो अरे स्ट्रेस से हो लावे इधर ने मामा तो स्ट्रेस से ना मगे वैरी दिक्कत करने पे रुना हो मां खाओ के दास ठीक है सामाने रहे बड़ा इधर का क्लास करा ये लावे एग्जाम में पेपर स्टिक कर लो तब यार पास कर करने पे कहो मारने हाँ එහෙනම් උදාහරණ ටිකක් දාගමුද ක්‍රූඩ් ඩ්‍රග්ස් වලට ඉතින් අපි දාගමු හරි ක්‍රූඩ් ඩ්‍රග්ස් වල උදාහරණ ටිකක් දාගමු මෙහෙම දාගමු හරි ඉතින් දාගමු එක්සැම්පල් හරි මොනවද හරි ශාකේ කොටස බාක් පොත්ත හරි හරි ලීව්ස් leaves color hai roots mul hai roots mul ඊට පස්සේ plant resin resin වර්ග ඒක ඇවිල්ලා මොකද්ද exudate එක ශ්‍රාවයක් resin resin දැකලා තියෙනවද resin resin දැකලා නැද්ද වෙනවද resin යා ඉතින් මෙලියම් වගේ දේවල් නිවලෙන් තියෙන ඔය දැකලා තියෙනවා කමන්නේ තාජික් කිපෙන්නන නේ
ඔක්කාරියාවේ දවස් විදිකින් වැඩ කළා ගේ ලැප් එක පිස්සු කෙරුවා. හරි. උන මම රිසීවර් පෙන්නන්නම් කොහරා. බැරි වුණා ගොඩක් කරන්න. දැක්කනේ. ස්ක්‍රීන් එක ෂෙයා කරපුවා ලේසි. හරි. මේ බලන්න රිසීන්. දැකලා තිනේ ගස් වලින් වෙන ඉතලක ශ්‍රාව වෙලා තිනවා මැලියම් වගේ තිනවනේ මේ මැලියා රෙසීන් වර්ග මොනවද මේ ඊට පස්සේ මියුසිලේජස් එකක් දාගන්න උදාහරණයක් මියුසිලේජ් මියුසිලේජ් ගම් වර්ග ගම්ස් මෙතන ගම් වර්ග ගම් මේ උගන්නන වෙන වෙනම ඛබර් කිරි කියන්නේ ගම් එකක් මේ ගම් ඉතින් ලේටෙක්ස් කිරි වර්ණ එකක් දාගන්න උදාහරණ ලේටෙක්ස් කිරි උදාහරණයක් කොපි ප්ලාන්ට් එකේ සීඩ් එකේ පොඩි කට්ටකක් දාවම මේ කිරි ටික හරි කිරි වර්ණ හරි මෙන්න මේ පොපි ප්ලාන්ට් එක මේ කියන්නේ පොපි ප්ලාන්ට් පොපි සීඩ් එක මේ සීඩ් එකේ කිරි ටික තමයි අපි වේලලා ගන්න හරි අබින් කියලා කියන්නේ ඒ වගේ හරි ඩ්‍රයිඩ් ජූසස් ජූස් වගේ මේ තමයි දැන් වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ හරි දවල් දැකලා ඇති මේ කොහේද තායිලන්තේ මේ කොකනට් කියන්නේ කුරුම්බ වතුර එයාලා ඒවා පැක් කරලා එවනවා කුරුම්බ වතුර ඊට අමතර මේ කුරුම්බ මේ වල මදේ හරි ඩ්‍රයි කරලා ඩ්‍රයි ඩ්‍රයි දැන් ඩීහයිඩ්‍රේෂන් එකට කියන්නේ විචලනය ඩීහයිඩ්‍රේට් කරලා ගොඩක් ප්‍රොඩක්ට් දානවා එයාලා මාකට් එකට පළතුරු වර්ග දැන් මේ දවස්වල ලංකාවේ ගොඩක් මේ මේ අඹ එහෙම වැඩි අතිරික්තයක් එන්නේ ඔබ ගොඩාක් ගස්යට කුණු වෙලා විනාශ වෙනවා ඒවා ඩ්‍රයි කරලා හරි රිහයිඩ්‍රේට් කරලා හරි ඒක කල් සබා ගන්න පුළුවන් ඉතින් ඒ වගේ කීප දෙනෙක් ලංකාවේ ඇතුළේ එහෙම බිස්නස් කරනවා හරි ඒ වගේ වට ඔයාලත් යොමු වෙන්න දැන් ඊළඟ අවුරුද්දේදී අධික නියගයක් එනවා හරි ඒ නියගයට මුහුණ දෙන්න වෙනවා කොහොමද කරලා ගෙදර ආහාර ගබඩාවක් හදා ගන්න වෙනවා වෙනමම ඒ නිසා හද දැන් තියෙන තත්ත්වෙත් අධික වියදම් දාලානේ අපි මොනවාරි දෙයක් ගන්න කඩේ නේද සාමාන්‍ය මුදලට වඩා දැන් වැඩි ඇත්තට අපිට ඒවා පුළුවන් නම් අපිට සේව් කරගන්න වෙන ලොස් එක ඒක ලොකු දෙයක් වෙනවා ඊළඟට එන ප්‍රශ්නවලදී මුහුණ දෙන්න හරි මේ තියෙන්නේ යාලගේ ප්‍රොඩක්ට් තමයි මේ නේ රයිට් ජූස් දැන් මම කියන්නම් මේ කැරට් වර්ග හරි තක්කාලි බලන්න දැන් කොච්චර ගණන් තක්කාලි කියනවාද හරි තක්කාලි ඊපස්සේ ඔය තියෙන්නේ පයින්ඇපල් බනාන ලෙමන් මේ මේ ඔක්කොම මොනවද මේවා ඩ්‍රයි කරලා පවුඩර් කරන්න පුළුවන් ඈ මමත් මේවා කරනවා දැන් මමත් මේ දවස්වල පහුගිය දවස් ටිකේ මම අඹ වේලා උඩට බීහයි මැෂින් එකක් තියෙනවා මැෂින් එක දාලා වේලා දවසින් වේලා ගත්තා හැටි පවුඩර් කරන්න පුළුවන් හරි එහෙම එක එක ඒවා තක්කාලි මිල අඩු කාලෙට තක්කාලි ටික අරගෙන හොඳට වේලා පවුඩර් කරලා අපිට ගත්තා හැටි එහෙම දේවල් තියෙනවා මම පුළුවන් නම් try කරන්න ඉවවා ඔයාලා එහෙම ඉගෙන ගන්න කැමති නම් මම මේ මුලේ ඉඳන් මම කරපු course එක මම record කරා හරිද මේක පැය 16ක් තියෙනවා record කරා ඒක මම දාලා තියෙන YouTube එකේ private වලට ඕනි නම් කියන්න මම
ඒකේ පාඩම් ඒකෙන් දවස් හතරක් තියෙන ලෙසන් හතරක් උනේ ඉඳන් ඒක ගන්න හරි මාර වටින කැමති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න මම ලින්ක් එක එවන්න බල බලලා උනන්දුවක් පටන් ගන්න හරි ඉතින් මේ මෙඩිසින් මේ ෆාමසි පැත්තෙන්ම තව දේවල් කරන්න පුළුවන් මොනවද දේවල් හරි හරි ඔන්න ඔන්න ඔයාලගේ මේවා ටික ඇතිනේ හරි මම යන්න දැන් අපි කර කර හිටපු තැනට ඔන්න අපේ මොනවද डेफिनेशन ठीक है पालेवनी का हरी पाम गूगल से भी फ्रूट ड्रग्स हरी इधर पास ही मांगे ना इतनो बोटनी है इतनो बोटनी क्या है ना मुकाबला है इट इज अ ब्रॉड टर्म रेफरिंग टू द स्टडी ऑफ प्लांट्स बाय ह्यूमन है मिनियस सुविसिंग है औषध सॉरी चाक पीली बंद है अब देने के लिए नहीं इतनो मेडिसिन क्या है मुकाबला है ना अन्ना रेगुलर अड्डी रेगुलर लाभागत मेडिसिनल මේ මෙඩිසින් ගැන අධ්‍යයනය කිරීම ශාක වලින් ගන්න මෙඩිසින් ගැන අධ්‍යයනය කිරීම එත්නෝ මෙඩිසින් බලන්න හරි ඉට් ඉස් රිෆර්ස් ටු ද යූස් ඔෆ් ප්ලාන්ට්ස් බයි හියුමන්ස් ඇස් මෙඩිසින්ස් හරි හියුමන් කියන වචනේ දාන්න වෙනකොටදී එත්නෝ හරි මෙඩිසින් ඇන් බොටනි එත්නෝ කියපුවාම ඒක හියුමන් කියන වචනේ ඉන්නම ඕන නිකාම රිෆරින් ටු ද ස්ටඩි ඔෆ් ප්ලාන්ට්ස් බයි හියුමන් ස්ටඩි ඔෆ් ප්ලාන්ට්ස් කියන දැම්මොත් එහෙම ඒක එත්නෝ බොටනි නෙමෙයි බයි හියුමන් කියන වචනේ එන්නේ හරි ඊට පස්සේ use of plants by human as medicine ethno medicine හරි නේද මේ වචන ටික දැන් refer කියන වචනේ කැපුවත් කමන්නේ it is refers කියලා තියෙන්නේ ඒක ඔයාලා කෙටිම හෙලිම වචනේ තේරුම් ගන්න හැටි හරි නේ right දාන්න නේද ethno botany ethno medicine ඊට පස්සේ එනවා traditional medicine traditional medicine क्लास जॉइन करना कम्यूनिटी का खदाना तो क्लास संबंध मेहमे क्लास खमे सा क्लास सती मन बहुत अवतर सती अवस्था वीडियो देर क्लास सहन दिया कर मरतने वाले एक मिनट में एक्साम में रेडी करें मुझे वैटी खाली का पेपर्स स्पीड रिविशन के मस एक मारा करे मम पेपर्स एक कैट पेपर्स एम सी क्यू पेपर्स इसी हयाक एम सी क्यू कैटी प्लस විශාල ප්‍රමාණයක් තියෙනවා එකට. මේවා 26ක් කරා. හරි. ඉතින් ඒවා හොඳ එක්ස්පීරියන්ස් එක්සෑම් එක. හරි. ට්‍රැඩිෂනල් මෙඩිසින් කියන්නේ මොකක්ද? හරි. It is the sum total of all non-mainstream medical practice usually excluding so-called western medicine. Western medicine හැර ඉතිරි මෙඩිසින් ක්‍රම අපි කියනවා ට්‍රැඩිෂනල් මෙඩිසින් කියලා. ආයුර්වේද, යුනානි, හරි? ඒ වගේ ඒවා. දැන් අපි කියනවා ට්‍රැඩිෂනල් මෙඩිසින් කියලා කියනවා. හරි? ඒවට කියනවා අපි ට්‍රැඩිෂනල් මෙඩිසින් කියලා. හරිද? It is the sum total of all non-mainstream medical practice. හරි? නන් ප්‍රධාන නොවන medical practice වලට have any practices of common one traditional medicine පාරම්පරික වෛද්‍ය ක්‍රම western medicine හැරුණ කොට සියල්ල ඉතිරි වෙනවා homeopathy කියයි then ayurveda කියයි උදාහරණ දාගමු ඔකනේ දාගන්න බලන්න ayurveda yunani යුනානි මේ මේක ඇවිල්ලා කරන්නේ මුස්ලිම් කට්ටියක මම හිතන්නේ යුනානි හරි ඊපස්සේ හෝමියෝපති හෝමියෝපති කීක වර්ගයේම තියෙනවා හරි
හරි නේද? යන්න ඉස්සරහට. Right. नेचुरल प्रोडक्ट्स स्वाभाविक निष्पादन सामान्य हमे नेचुरल प्रोडक्ट्स शाक्य एंटायर ऑर्गेनिज्म प्लांट का एनिमल का ऑर्गेनिज्म संपूर्ण पूर्ण जीविया पार्ट ऑफ एंड ऑर्गेनिज्म कोटसा लीफ वेन्न पुलवा फ्लावर वेन्न पुलवा एक कोटसा සතෙක්ගෙන ඕගන් එකක් වෙන්න පුළුවන් හරි මේ නැත්තම් ග්‍රන්ථියක් වෙන්න උදාහරණයක් අපි හිතමුකෝ තයිරොක්සින් කියන එක ඉස්සර කාලේ තයිරොක්සින් ගත්ත කාලෙින්ද පැටලුවාගේ මොන ග්‍රන්ථියෙන්ද තයිරොයිඩ් ග්‍රන්ථිය හරි තයිරොක්සින් හදාගත්තේ හරි එහෙම එකක් තියෙනවා එතකොට කේක් කෙනගේ අපි ඉන්සියුලින් ගත්තාම ඉස්සර කාලේ හැදුවේ කාලෙින්ද ඌරගේ ගවයාගේ හරි අග්නියාශයෙන් තමයි හැදුවේ. ඉතින් ඒවා එක එක හේතු වෙනවා. තහනම් වුණා. හරි ඌරගේව ගන්න බෑ. මුස්ලිම් ආගමිකයන් හින්දා. සෝරි, ගවයාගේව. හරි ඌරගේ, සෝරි ඌරගේ. ගවයාගේ අර ස්පොන්ජි ෆෝම් කියලා මේ ෆංගස් එකක් එනවා. ෆංගල් ඉන්ෆෙක්ෂන් එක. ඒකින්ද ඒව ගන්න බෑ. හරි මේ හේතු වෙනින්දා කරගන්නේ. මේක අයින් වෙලා ගියා. මේවා එකෙන් රිජෙක්ට් වුණා. जीवी पावच संपूर्ण ऑर्गनिज्म एंड एक्सट्रैक्ट एक्सुडेट ऑफ एंड ऑर्गनिज्म ऑर्गनिज्म आइसोलेटेड प्योर कंपाउंड्स संपूर्ण निस्सारणीकरण करता प्योर शुद्ध द्रव्य एक्साम ध्यान अरे क्लासिफाई नेचुरल प्रोडक्ट्स entire organism part එකක් extract එකක් exudate එකක් pure compound එක දාගන්න natural products කියලා ලියලා කෙටියෙන් දාගන්න entire organism part of organism හරි extract or exudate pure compound අත්තංගල අපි දාගමු करंट के लिए हो गया बट पिता साहब देने वाले तो हर ओके मेसेज हर की कथा करना टाइप्स ऑफ ड्रग्स डिराइव्ड फ्रॉम प्लांट शाक औषध आकार टाइप हर्बल ड्रग्स शाख विशेषित को हर्बल ड्रग्स थेम शाख मेडिसिन प्लांट हर्बल ड्रग हिमालय मीन कंपाउंड आइसोलेटेड फ्रॉम नेचुरल सॉरी नेचर के कंपाउंड औषध वर्ग ऐसोलेट करूटिकल फंक्शनल फूड
මේ නියුට්‍රසියුටිකල්ස් වලට දීලා තියෙන ඩෙෆිනිෂන් එකක් අලුතෙන් දීපු මේ ඇක්ට් එකේ NMR එකේ National Medicine Regulatory Authority Act එක. හරිද? 2015 පටන් ගත්ත ඒ ඇක්ට් එක සක්‍රිය වෙන්න. ඉතින් ඒකෙන් දීලා තියෙනවා මේ නියුට්‍රසියුටිකල්ස් වලට වෙනම ඩෙෆිනිෂන් එකක්. හරි නියුට්‍රසියුටිකල්ස් කියන්නේ සාමාන්‍යයෙන් මේ ඖෂධයක් වගේ ආහාරයක්. හරි ආහාරයක් විදිහට භාවිත කරන දේවල්. Functional foods තමයි ඒවා. හරි? Right. ඊට පස්සේ sorry. Right. අපි දාගමු ඊළඟට මෙන්න මේ ටික. Types of drug derived from plant කියලා දාලා herbal drug. Right. Compounds isolated from nature නැත්නම් plant nutraceuticals කියලා දාලා. දැන් කට්ටියගාව ඇති නේද මේ SLSF එකේ මේ පොත තියෙනවා කට්ටියගාව ශ්‍රී ලංකා හොස්පිටල් ෆෝමියුලා නේ ස්ටුඩන්ට් ෆෝමියුලා තියෙනවනේ මේ පොත වල ගන්න මේ පොතෙන් තමයි ගොඩක් ප්‍රශ්න අහන්නේ එක්සෑම් එකේ ඒක නිසා මේ පොත භාවිතා කරන්න විතරම වල කරන දේවල් highlight කරන්න මේ පොතේ. කමන්නේ. ඒකට තමයි පොත ලස්සන වෙන්නේ. දැන් මෙහෙම තිබ්බම බලන්න හිතෙන්නේ. හරි. දැන් ඔයාල කර බලපු දේවල් ටික highlight කරන්න විශේෂ දේවල්. හරි. එතකොට ඔයාලට ආයෙ බලනකොට ඒකට තමයි ඇහැ යන්නේ, කක් ගාලා. එතන මතක් වෙනවා. හරි. ඉතින් මේ පොත භාවිත කරන්න මේක exam එකට ගොඩක් ඕන වෙනවා. මේක ගන්න තියෙන නම් ඉතින් මේ Department of Pharmacology, Faculty of Medicine, University of Colombo. Colombo University එකේ මම දැක්ක FB එකේ හිම තියෙන සමහර අය මේ පොඩිය කරලා එවනවා වලට එතනින් අරගෙන එයාල ගන්න තියාගන්න පොඩි ගන්න තියාගෙන මේවන ඒකත් වටිනවනේ කොළඹ යනකොට නේද දැන් මම ඉන්න ප්‍රදේශයේ ඉඳන් කොළඹ යනවා කියන්නේ සාමාන්‍ය පැය 6ක් විතර යනවා යන්න එන්නත් එක්ක පැය 12යි හරි දැන් ගිහිල්ලා වැඩේ කරගන්නත් එක්ක සාමාන්‍යයෙන් පැය 16ක් විතර යනවා ඉතින් ඊට වඩා ලේසි නේද අපි පොඩිය කරලා ගෙන්න ගන්න එක හරි මේක නම් ඒ කාලේ ගාන 600යි දැන් නම් ගාන වැඩි මං හිතන්නේ 900ක් හරි උනහම ගාණක් තමයි දැන් මේ පොත ගන්න මේක අලුත් එක ඇවිත් තියෙන 2022 එක තියෙනවා ඒක ගන්න හරි ඔලිගාව තියෙන 2021ක් ඒක ලොකු වෙනසක් නැහැ ගන්න පුළුවන් හරි ගන්න තාම 600 තමයි සර් තාම 600ද මට ගිය පොතේ 900 කියලා අලුත් එක 2021 ගත්ත මාස දෙකක් විතර වෙනවා 600 ආ 2021 එක 600 ඒක හරි මේක ගහලා තියෙනවා දැන් 2022 තියෙනවා. හරි. ඒක ගන්න වැඩි. ටිකක් චුට්ටක් බලන්න. මේ සත 2023 ගත්තාම ළඟදී ඒක ටිකක් ගන්න වැඩි 2500ක් විතර වුණා. හා. කුරිය කරලා ගෙන්න ගත්තා. වෙන්න පුළුවන්. ඒයි දන්නවද? මේ හැමදේම ගණන් වැඩි කරලා තියෙන්නේ. මේ ඔව් ඒක ডিপার্টমেন্ট එකිනුත් ගණන් වැඩි කරලා කියලා තමයි කුරිය කට්ටිය කට්ටියට කෝල් කරපුවාම කීවේ. අහපුවාම ඒ ගාන තමයි කිව්වා. ආ ඒක තමයි ගණන් වැඩි කරනවා හැමදේම මේ විශේෂයෙන් මේ මෙඩිකල් කවුන්සිල් එකේ මේ පබ්ලිකේෂන් ඔක්කොම වගේ ගණන් වැඩි කරලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි ඔයාලගේ එක්සෑම් ෆී ඊටත් ගණන් වැඩි කරලා තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් ෆී එක්සෑම් ෆී ඒ හැම එකම ගණන් වැඩි කරලා වැඩි ඕනේ නේ අපි පවා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ටර් ගන්නනේ නැවත රිනියුවල් එකක් ගියා මේ මෑතක ඒකට සාමාන්‍ය රුපියල් 3000ක් ගත්ත මේ රිනියු කරන්නේ ඒ කියන්නේ අපේ ලයිසන් එක දීලා අලුතෙන් ඒක අලුත් කරන්න ඕනේ. යලම දාපු රෙගියුලේෂන් එක අලුත් කරගන්න ඕනේ නැත්නම් අපේ රෙජිස්ට්‍රේෂන් කැන්සල් වෙනවා. ඉතින් අපි අලුත් කරගත්ත ගියා මේ පරණ එක ඉදිරිපත් කරලා අලුත් එකක් කරන්න යන්නත් ඕනේ දැන්. මම දවසක් වැය කරගෙන ගිහිල්ලා බස් වියදම් ඔක්කොම බලනවා මට ඒ රුපියල් 6000ක් තර ගිහිල්ලා එතන. ඒක විතරක් නෙමෙයි. එයාලා කියනවා අනිවාර්යෙන් අවුරුදු 5කින් ආය අලුත් කරන්න ඕනේ කියලා. එතකොට ඕකේ ගාන මම හිතන්නේ 15000ක් විතර කරයි. හරිද? හැම එකම අලුත් කරනවා. ලයි එක්සෑම් ෆී එක තිබ්බේ ඉස්සර රුපියල් 3000යි. හරිද? ඉස්සර කියන්නේ වැඩි කාලයක් නැහැ. 2012 විතර. 2012 2015 වෙනකම් 3000යි තිබ්බේ. හරි? 2015 න් පස්සේ 2017 වෙද්දී ඒක 5000ක් කරා. 2019 වෙද්දී ඒක 10000ක් කරා. මම හිතන්නේ මේ අවුරුද්දේ 15000යි. මගේ මතකයේ එහෙමයි. හරි? මේ එහෙම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකද එයාලේ පවත් ගන්න එයාලට අපි යටත් වෙලා ඉන්නේ.
ඒකත් තියෙනවා. හැබැයි ඉතින් ඔයාලා එකපාරක් හරි ගත්තාම ලයිසන් එක ඔය කොහොම මොකද කරන්නේ? ඔයාලා ලැබෙන මාස දෙකක් හෝ තුනක් යනකොට ඔයාලා ක්ලාස් වලදී ඉඳන් කරපුවායි නේද? රෙජිස්ට්‍රේෂන් එක්සෑම් ෆී ඔක්කොම නැවත ලබා ගන්න පුළුවන් රෙන්ට් එකකට දුන්නොත් එහෙම. හරි? තමම වැඩක් කරොත් එහෙම සාමාන්‍යයෙන් ඊට මාසෙන් විතර ලබා ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ඉතින් එහෙම තමයි අපි කරන් දෙන්නේ මේ යන රටාවට අපිට බුණ දෙන්න එනවා. අපි ක්ලාස් වල ක්ලාස් ෆී අඩු කරාට එහෙම තමයි එක්සෑම් පවස් වල තැන්. හරි? රයිට්. දැන් සාමාන්‍ය ක්ලාස් ෆී එකත් මම හිතන්නේ රුපියල් 4000 හා නේද? මම දැන කරන්නේ එහෙම තමයි. මේ කරකට දෙයක් නෑ නේද? රටාව එහෙම තමයි. රටාවට යන්නත් වෙනවා පිළි දැන් අපේ සර්වයිව් වෙන්නත් බැරි වෙනවා. රයිට්. එහෙනම් යන් අපි ඊළඟට. ඊළඟට තියෙන අපි කතා කරමු දෙවෙනි කොටස value of natural product. ඇත්තටම මේ natural product වටිනවද නැද්ද? ඔතනද මේක තියෙන්නේ. නේද? සාමාන්‍යයෙන් natural sources වලින් අපි ගන්න compound හද අපිට medicine එකක් විදිහට සෑහෙන role එකක් තියෙනවා. කියන්නේ සෑහෙන ක්‍රියාකාරීත්වයක් අපිට වැදගත් වෙනවා. කියන්නේ major role එකක් එයා display කරනවා. ඒ කියන්නේ මේ natural compounds වලින් ගොඩක්ම වටිනවා synthetic ඒවාට වඩා. හරි? synthetic ඒවා ගත්තාම හරි සාමාන්‍යයෙන් අපිට තියෙනවා ප්‍රශ්න ගොඩක් මතුවෙන තැන්. හැබැයි natural ඒවා වගේ එහෙම නැහැ. ගොඩක් effects අඩු කරගන්න පුළුවන්. හරි? They provide number of extremely useful drugs that are difficult if not impossible to produce commercially by synthesis. ඒ කියන්නේ කෘත්‍රිම අපිට හදන්න බැරි දේවල් natural compound වල තියෙනවා. දැන් ඊට වඩා natural sources also supply basic compound that may be modified slightly to render them more effective or less toxic. Naturally දෙන දේවල් හොදෙන්නේ. Basic compound එක තියෙනවා. අපි කරන්නේ මොකද්ද? ඒක modify කරනවා. ඒක අරගෙන ඒකට තව ඒවා දාලා mix කරලා chemical structure වෙනස් කරලා full effective බවට පත් කරන ඒ වගේම toxicity එක අඩු කරනවා. ඒ නිසා මේකේ වටිනාකමක් තියෙනවා. දැන් අහයි exam එකේ ප්‍රශ්නයක what are the value of natural products? දෙන්න පුළුවන් නේද උත්තරය? පළවෙනි එක අපි කියනවා කෙලින්ම මොකද්ද? කෘත්‍රිමව හදන්න බැරි දේවල් natural products, natural plant, natural compound වල තියෙනවා. හරිද? ඊට පස්සේ කෘත්‍රිමව හදන්න බැරි සමහර compound මොකද කියන්නේ naturally basic compound එක තියෙනවා. අපිට ඒක modify කරන්න පුළුවන්. හරි? toxicity එක අඩු කරන්න පුළුවන්. හරි. අපි දාගමු එහෙනම් මෙහෙම එකක්. Value of natural products. Right. Value of natural products. එක කෙටියෙන් ලියමු. කෙටියෙන්. දැන් ලියන්න එපා. හරි. මෙහෙම ගන්න. Provide extremely useful drugs. Provide extremely useful drugs provide extremely useful drugs දෙක supply basic compound supply basic compound So then supply basic compound to be modified. To be modified.
හරි ඊළඟටත් යා. ඉතින් වැලියු දෙකක් කිව්වා. තුන්වෙනි එක. හරි. They are utility as prototypes or models for synthetic drug processing physiological activities similar to the originals. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමහර drugs තියෙනවා. හරි. Naturally තියෙනවා. අපි ඒක prototype එකක් විදිහට පාවිච්චි කරනවා. ඒක භාවිත කරලා ඒ වගේ කෘතිම අපි හදන්න පාවිච්චි කරනවා. උදාහරණයක් අපි දුව ඉන්සුලින් මිනිස්සුන්ගේ ඉන්සුලින් අපිට ගන්න නම් මිනිස්සු මරන්න වෙනවා නේද? ඒවම ගන්න නම් ඒක කරන්න අපි ඒක කරන්න බෑනේ. අපි මොදන්නේ ඒ විදිහට මේ ස්ට්‍රක්චර් එකෙන් සමාන ඒවා කෘතිම හදනවා. හරි? ඒකත් වැදගත් කරන්නේ ප්‍රොටෝටයිප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් PO compound එකේ ඇක්ටිවිටි එක සමානව කෘතිම හදන්න පුළුවන් එකක්. හරි. එහෙනම් දාගමු. Use as that the utility as prototypes. For synthetic drugs, utility as prototypes for synthetic drugs. උදාහරණයක් අපි තුම ඉස්සර අපි සැලිසිලික් ඇසිඩ් හැදුවේ මොකද්ද වයිට් විලෝ බාක් එකේ පොත් විලෝ බාක් එකෙන් හැදුවේ. දැන් මොකද කරන්නේ රීක්‍රිස්ටලයිසේෂන් මෙතඩ් එකෙන් සැලිසිලික් ඇසිඩ් හදනවා. මමත් මේක හදලා තිනවා ওই දින මම ඉගෙන ගන්න කාලේ. හෑ recrystallization process එක. හරිනේ. උදාහරණ දාගමු. salicylic acid from white willow bark. Salicylic acid from white willow bark. Similar to the recrystallization, recrystallized salicylic acid. Similar to the recrystallized salicylic acid. Some natural products contain compound that demonstrate little or no activity themselves, right? But which can be modified by chemical or biological method to produce potent drugs, right? Not easily obtained by other method. කියන්නේ සමහර ඖෂධ තියෙන ඇත්තටම අපේ ගත්තාම ඉනැක්ටිව් කම්පවුන්ඩ් එකේ තියෙනවා. එගේ අපේ තියෙන ඉනැක්ටිව් විදිහ ශාකවල. හැබැයි ඒක මොඩිෆයි කරාට පස්සේ මොදෙන්නේ ඒක පොටෙන් ඩ්‍රග් එකක් බවට පත් කරන්න පුළුවන්. හරි. උදාහරණයක් තමයි මේ බැසිට්‍රසින් 3 කියන ඩ්‍රග් එක. ඒක ඉනැක්ටිව්. ඒක මොඩිෆයි කරාට පස්සේ මොකද වෙන්නේ? ටැක්සෝල් හැදෙනවා. පැක්ටිලි ටැක්සල් කියයි. හරි ඊට පස්සේ ඩොසිටැක්සල් කියයි. ඒ වගේ ටැක්සෝල් හදන්න පුළුවන්. ටැක්සෝල් අපි කැන්සර් ඩ්‍රග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ටි කැන්සර් ඩ්‍රග් එකක්. ඉතින්
මේ ඉනක්ටිව්ලි තියෙන කම්පවුන්ඩ් වලින් අපිට මොකද කරන්න පොටෙන්ට් ඩ්‍රග්ස් හදන්න පුළුවන් ආෆ්ටර් මොඩිෆයින් රයිට් ඊළඟ දාගමු එන ඉනක්ටිව් නැචරල් කම්පවුන්ඩ්ස් මේ මෙලියන්නේ ඉනක්ටිව් නැචරල් කම්පවුන්ඩ්ස් ඉනක්ටිව් නැචරල් කම්පවුන්ඩ්ස් can be can be convert to potent drug by modification by modification හරි නේද modify කරලා අපිට පොටෙන්ට් ඩ්‍රග් එකක් බවට පත් කරන්න පුළුවන් හරි දාගන්න උදාහරණ බැසිට්‍රසීන් 3 හරි මෙයා ඉනැක්ටිව් හරි අපි ඇක්ටිව් ටැක්සෝල් බවට පත් කරන්න පුළුවන් ටැක්සෝල් වල නම් දාගන්න වර්ග දෙකක් අපි භාවිතා කරනවා ඩොසි ටැක්සෙල් සහ හරි පැක්ලිටැක්සෙල් ඒවා ඇන්ටි කැන්සර් ඩ්‍රග්ස් හරි නේද right you were there have the හරි සර් right නෑ යන්නේ ඔන්න එන අපේ අර තුන්වෙනි ප්‍රධාන කාරණය කොහොමද natural product අපි නිෂ්පාදනය කරන්නේ then production of natural drug product ඒ කියන්නේ කොහොමද මේවා වගා කරනවා හරි නිසි කාලෙදි harvest කරනවා අසන නිරා ගන්නවා ඊට පස්සේ මේවා process කරනවා drying milling හරි ඒ කියන්නේ වේලනවා අඹරනවා නේද extract කරගන්න ඔන්න ඕක කරන එක තමයි මේ production of natural drug product කියලා කියන්නේ හරි production එකේදී ඉතින් අපිට steps කීපයක් අපි අනුගමනය කරනවා ඉස්සලාම අපිට මේ අදාළ බෙහෙත් තියෙන ශාකය අපි කලෙක් කරගන්න ඕනේ කොහෙන් හරි කැලේකින් හරි කොහෙන් හරි ඔයාලට මතකද මේ සමහර ෆිල්ම් එහෙම තිබ්බේ සමහර රතු පාට අර මල් ජාති හොයන්න යනවා කැලයක් වැදලා ගිහිල්ලා ඒක හොයන් එන්න ඕනේ නේද ඇනකොන්ඩා ෆිල්ම් එකේ වගේ මට මතකයි එහෙම එකක් තිබ්බා එහෙම කලෙක් කරන් එන්න ඕනේ කලෙක් කරන් ඇවිල්ලා අපි මොකද කරන්නේ ඒවා කල්ටිවේට් කරන්න ඕනේ වගා කරන්න ඕනේ වගා කරලා මොකද වෙන්නේ මේක කමර්ෂියලි වගා කරනවා හරි ඊට පස්සේ හාවෙස්ට් කරනවා ඒවා අස්සයින නෙලා ගන්නවා ඊට පස්සේ ඩ්‍රයි වේලනවා හරි ඒවයි ගාබ්ලින් පැකේජ් ස්ටෝරේජ් හරි ප්‍රිවෙන්ෂන් සරි ප්‍රිසර්වේෂන් ඔය වගේ දේවල් ඒ කියන්නේ මෙහෙම ප්‍රොසෙස් ගොඩාක් කරනවා අපි ගෙනාපුවා හරි වගා ඉහුව එකතු කරගන්නවා කල්ටිවේට් කරනවා හරි හාවෙස් කරනවා ඊට පස්සේ ඒකට අදාළ ප්‍රොසෙස් ටික කරනවා හරි ඒකල තමයි අපි ඩ්‍රග් එක හදාගන්නේ ඒකල අපි මොකද කරන්නේ ඒවා සමහර විට ෆර්මන්ටේෂන් අපි හිතමු සුද්ධ ජීවියෙක් නම් පස්සවන්න පුළුවන් පැසවීම කරන්න පුළුවන් හරි ඊට පස්සේ DNA recombinant technology එකෙන් අපිට ওই සුද්ධ ජීවීන්ගෙන් ගන්න සමහර ඉන්සියුලින් සමහර දේවල් හදාගන්න පුළුවන් ඊට පස්සේ සෙල් කල්චර් ටෙක්නික්ස් භාවිත කරන්න පුළුවන් හරි සමහර සෛල අපි කල්චර් කරලා ඒ වගේ සමහර දේවල් නිෂ්පාදක පෙනිසිලින් වගේ දේවල් හදාගන්න ඊට පස්සේ මයික්‍රෝබියල් ට්‍රාන්ස්ෆෝමේෂන් හරි මයික්‍රෝබ්ස් ලා දෙන්නේ මොකද කරන්නේ අපි මේවා කරලා ඒක මේ විහුවේ වෙනස් කරලා එයා මොකද කරන්නේ එයාගේ නිෂ්පාදනයක් ගන්නවා හරි ට්‍රාන්ස්ෆෝමේෂන් ඊට පස්සේ බයෝලොජික්ස් හරි අපි හදනවා සමහර අයට මේ බයෝලොජික්ස් කියන්නේ අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයට සපෝර්ට් කරන ඩ්‍රග් උදාහරණ ආතරයිටිස් වලට කැන්සර් වලට හරි ඊට පස්සේ රුමටොලොජි පැත්තට නේද? ඒ වගේ ඒවට පාවිච්චි කරලා ගාලු ඔය මැබ් කියලා එන්නේ ගොඩක් ඩ්‍රග්ස් මැබ් රිටුක්සිමැබ් හරි ට්‍රස්ටසුමැබ් හරි බිවසිසුමැබ් හරි ඔය වගේ මැබ් කියලා එන ඒවා බෝටසුමැබ්
ඒවා ගොඩාක් වෙලාවට prepared from the blood of animal. animal සත්තුන්ගේ ගන්න සත්තුන්ගේ ලේ වලින් නිෂ්පාදනය කරන දේවල්. ඒව භාවිත කරනවා. ඒකත් ඉතින් production process එකක්. right. එහෙනම් අපි දාගමු මෙන්න මේ process එක. මොකද්ද? production of natural drugs product. කොහොමද natural drug product කරන්නේ? හරි. ශාකයක් නම් අපි කැලේකින් ශාකයක් හෝ සුද්ධ ජීවියක හෝ ජීවියෙක් ඌ collect කරගන්න ඕනේ අදාළ ප්‍රදේශයෙන්. හරි. collection පළවෙනි එක collection. දෙවෙනි එක cultivation. cultivation. හරි. ඊට පස්සේ දාගන්න cultivation එකේම ඉස්සරහට ඉස්සරහට ඉතල ගහගෙන harvesting, drying, garbling, packaging, storage ඒ ඔක්කොම ලියන්න බා. දාගන්න harvesting, drying, හරි processing කියලා දාන්න ඒ ඇති. උදාහරණයක් ඕන දාගන්න. ginkgo, ginseng, peppermint. මේ ginkgo, ginseng, peppermint ඒ වගේ. පාලට පුළුවන්ද අදර යට හමාරට එකතු වෙන්න? මොකද අපි සාමාන්‍ය පැයක හමාරක් වගේ තමයි කරන්නේ ක්ලාස් එක. හරි. එතකොට පැයට පැයක හමාරක් කරත් ඔයාලට හොඳයි නේ. සාමාන්‍ය වෙලාවට තියෙදි ඉගෙන ගන්න තියෙන්නේ මේ සිනසුරාදායි ඉරිදායි බදාදායි. හරි. අනිත් දවස් දෙකේ මම දෙන එකක් paper class එකක video එකක් හරි print එක revision එක video එකක් දෙනවා මේ අද නම් වෙන්නේ මේ ඊයේ class එක තිබ්බේ නැහැ හරි ඒක නිසා ඒක අදරයට ගත්තා ඒකට එකතු වෙන්නේ මම හිතන්නේ මේ class එක ළමයි ඇති වෙතන අද මේ සමහර අවස්ථාවල එකතු වෙන්න බැරි වුණා කියලා හිතන්න එපා. වීඩියෝ එක දෙනවා. හැබැයි ඉතින් එහෙම කියලා එකතු නොවී ඉන්න එපා. මොකද හේතුව මේ ලයිව් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි වීඩියෝ එක බලන්න. right. අපි තුන්වෙනි එක දාගන්න fermentation. පැසවීම හතරවෙනි එක සෙල් කල්චර් ටෙක්නික්ස් ඊළඟ එක මයික්‍රෝබියල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඉන්න මයික්‍රෝබ්ස් ලා නිෂ්පාදකව බවට පත් කරනවා හරි එක එකව නිපදවන්න උත්සාහ කරනවා හරි උදාහරණයක් මේ ස්ට්‍රෙප්ටොමයිසස් හරි ස්ට්‍රෙප්ටොමයිසින් හදන්න භාවිත කරනවා හරි ඊට පස්සේ පෙනිසිලින් නේද පෙනිසිලිනේ නොටාටම් පෙනිසිලින් හදන්න භාවිත කරනවා හරි එක එක සුද්ධ ජීවීන් එක එක වර්ග හදන්න අපි ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා බයොලොජික්ස් බයොලොජික්ස් හරිද? හරි සර්. හරි නේ. හරි අපි ඉස්සරහට යමු. හරි. දැන් යනවා අපි කතා කරපු හතරවෙනි කාර්යයට. හරි. The role of natural product in drug discovery. හරි. Natural product drug discovery වලදී කොහොමද වැදගත් උනේ? හරි. මොකද එන්නේ? Combinatorial chemistry. මේවා මොකද එන්නේ? සාමාන්‍යයෙන් අපි drugs ඇවිල්ලා combine කරලා හරි එක එක විදියට combine කරලා අලුත් drugs හදන්න පුළුවන්. හරි combinatorial chemistry වලට භාවිත කරලා. හරි high throughput screen of natural products. මොකද කරන්නේ? සාමාන්‍ය natural product වලින් ring කරලා අපි ඕනෑනේ හොඳ ඖෂධ හදන්න භාවිත කරා. හරි කියන්නේ හොඳ අපිට effective drugs හදන්න භාවිත කරන්න පුළුවන් වුණා. ඒව natural products ඉඳන් ඒක උනේ. හරි එහෙනම් natural products අපි භාවිත කරලා අලුතෙන්
කම්බයින් කරනවා එක එක ඩ්‍රග්ස් හදන්න. හරි ඊට පස්සේ ඒවා ස්ක්‍රීන් කරලා බින් කරලා හරි අපිට හොඳම ඩ්‍රග් එක හොයාගන්න පුළුවන් වුණා ඒ වගේ. හදාගන්න දෙන්න. ඊට පස්සේ කම්බිනේටෝරියල් බයෝසින්තෙසිස්. ආ මොකද කියන්නේ කම්බයින් කරලා අපි මොකද කියන්නේ අපිට පුළුවන් අලුතෙන් ඖෂධ සින්තසයිස් කරන්න. හරි ඒ කියන්නේ අපිට ගන්න ඖෂධයක් භාවිතා කරලා හරි අපිට පුළුවන් අලුතෙන් දෙයක් හදන්න. combinatorial synthesis ඊට පස්සේ ethnopharmacology වලට වැදගත් වෙනවා. අනේ ඒ කියන්නේ study of drug action by humans. හරි මිනිස්සු විසින් හරි හරි drug එකේ action එක ගැන ඉගෙන ගන්න මේ natural products වැදගත් වෙනවා. දැන් ඊට පස්සේ right ওই කාරණා හතර තමයි වැදගත් වෙලා තියෙන්නේ. natural products කොහොමද ඖෂධ discovery වලදී හරි අපිට වැදගත් උනේ the role of natural products in drug discovery right natural product අලුතෙන් ඖෂධ හොයා ගැනීමේදී වැදගත් වුණු විදිය right දාගන්න එහෙනම් then role of natural products in drug discovery combinatorial chemistry combinatorial biosynthesis ethnopharmacology hi high throughput screening of natural products right හරිද හරි හරි අපි යන අන්තිම කොටස් ටිකට ඈ හරි දැන් ජෙනරල් ප්‍රින්සිපල්ස් ඔෆ් බොට්නි මෝර්ෆොලොජි ඇන්ඩ් සිස්ටමැටික් මේක ඔයාලගෙන් අහන්නේ නැහැ මොකද එක්සෑම් එකේදී ඔයාලා මේ බොට්නි ගැන අහන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ ෆාර්මසිටිකල් ප්ලාන්ට් එකක් කොහොමද හදාගන්නේ කොහොමද මේක අපි මේ බොට්නි පැත්තෙන් මොන වගේ විදිහට අපි මේක දකින්නේ කොහොමද බොට්නිකලි මේක අපි මේ හදාගන්න විදිය මේක වර්ග කරන විදිය ක්ලාසිෆයි කරන විදිය ඒවවා ඌවා වල ඕ ලෙවල් වලදී ඉගෙන ගන්න දේවල් හරි සාමාන්‍යයෙන් අපි කියනවා botanical drugs is product that is either derived from plant and transformed into drug by drying certain plant parts or sometimes the whole plant කියන්නේ botanically අපි ගන්න drug එක අපි සාමාන්‍යයෙන් ශාකයකින් ගත්තා ඒක කෙලින්ම ඖෂධයක් බවට පත් කරනවා ඩ්‍රයිං එක එක ප්ලාන්ට් පාර්ට්ස් අරගෙන වේලලා හරි ඒවා කුඩු කරලා අඹරලා නේද වෙන් කර ගන්නවා ඩ්‍රග් එක හරි එක මුළු ශාකයම එක ශාකයේ කොටසක් හරි උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි තමුකො මේ අපි ගන්නවා තල තෙල් හරි තල තෙල් කියන්නේ ගන්න කොහොමද තල අරගෙන තල වගා කරලා ඒකෙන් තල අස්වැන්න අරගෙන ඒවා මොකද කියන්නේ වේලලා හරි ඒකේ මිලි හරි ඒක අඹරලා ඒකෙන් තමයි ඔයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගල ගන්න. දැන් ඉතින් තල තෙල් හදාගන්න ඉන්දිය. ඉතින් ඒවා අපි භාවිතා කරනවා මේ තෙල් වර්ග එක එක මොනවාද? ඔයින්මන්ට් වර්ග හදන්න, ක්‍රීම් වර්ග හදන්න, නේද? බාම් වර්ග හදන්න, මික්ස්චර්ස් හදන්න අපි මේවා පාවිච්චි කරනවා. හරි. ඉතින් මේ වගේ භාවිතය ගැන තමයි මේකේ තියෙන්නේ. මේ බලන්න සමහර ඒවා තියෙනවා. හරි. Following plant organs are the most important with the Latin name that is used for example in the international trade in parenthesis. And ek dina aerial part or herb. Hari herb a kila gahala thiyena. Hari leaf folia kila gahala thiyena. Flower plus kila gahala thiyena. Fruit. Hari
්‍රක්ටස් කියල ගහල තිෙන හරි බා කෝටෙක්ස් කියල ගහල තිෙන රූට් වැඩික්ස් කියල ගහල තිෙන හරි රයිසෝ රයිසෝමා හරි බල්ස් බල් හරි ඔන්න ඔයදින තමාන් රගල අගේ මේක තියෙනවා බොට්නිිකල් රග්යක් කියලා මේ රත්තන් ලැචුරල් රග්යක් කියලා සඳහන් කරන්න මේ වගේ විවිධ කොටස් ඔ නං කෑලි දාලා තියෙන ඉතින් නොව වගේ අවෂදවල භාවිතය ගැන බොට්නි පැත්තෙන් අපේ විස්තර කරම ඒක සාමානෙන් අපේ ඉක්සෑමල මේ දක්වා අහලනෑ බොට්නි කලි කොහොමද මේක මෙවා කරන්න සාමානෙන් අපෙන් අහන්න එකම එක දෙයයි ඒ තමයි අපි අර ඒලෙවල්ලි බයෝවල් ඉගෙන ගන්නේ හරි ප්ලාන් කින්නම් එක හරි ඕඩ එක ෆැමිලි එක අන්න ඒ වගේ ඔතරින් අහනවා විශේෂයෙන් ෆැමිලි එක ගැන අහනවා මෙතින්නේ පැපවා සොම්නිපේරියම් ලිනේයස් හරි ඔහොම කියලා ගහපු හම ඕක තියෙන ෆැමිලි එක මොකක්ද මේ ප්ලාන්ට් එක මොකක්ද මේක ෆැමිලි එක මොකක්ද මේක ගන්න මේ ප්ලාන්ට් එකේ මොන කොටසෙන්ද ස්පීසිස් එක නැත්නම් මේක වර්ගය තමයි සොම්නිෆේරියම් හරිද ජීනස් එක පැපවා හරි ගණය ඊට පස්සේ කුලය තමයි ෆැමිලි එක තමයි පැපව රාශිය හරිද ඊට පස්සේ එල් ලකුණෙන් කියන්නේ මොකද්ද ලිනේස් මේක ඇවිල්ලා හරි බොට්නිස් කෙනෙක් හොයාගත් එකක් හින්දා එයාගේ නම දානවා ලිනේස් කියලා ඔන්න ඔය විදිහට අපි සාමාන්‍යයෙන් නම් කරනවා මේවා අපි ඒ ලෙවල් වල ඉගෙන ගත්ත දේවල් අයෝ ඔය ඉගෙන ගන්න ඕනේ නැහැ දැන් මෝෆොලොජික් අනුව කොහොමද අපි වර්ග කරන්නේ හරි හය ප්ලාන්ට් ඒ කියන්නේ ෆ්ලවර්ස් ෆෘට් සීඩ් මේ ශාකේ කොටස් ටික හරි ඇන්ජියෝස්පර්ම් සනාල ශාක එන්නේ ලීව්ස් හරි මේ වලන්න එක එක ලීව්ස් වල හෙඩ් ඒ වගේ දත් අහනවා ඒක සාමාන්‍ය එක්සෑම් වල අහන්නේ මේ වලන්න ලීව් එක තියෙන මේ විශේෂත්වය මේ හරි මේ ලීව් හැඩ ඕවල් ෂේප් ඔබ්ලොන් ෂේප් ඔබුවේට් ෂේප් රවුන්ඩ් ෂේප් හරි ඔය වගේ ලීනියර් ෂේප් හරි කොහොමෝ ෂේප් වර්ග ඌවහන්නේ අපි හරි කියන්නේ ධාරේ හැඩේට මේක දාලා තියෙනවා ඒවා වුන්නේ අපිට ඒව සාමාන්‍ය අහන දේවල් නෙමෙයි හැබැයි සෝස් එක අපි තුන් පොත්තෙන් ගන්න ඒවා සින්කෝනා සක්සිරුබා සින්කෝනා කැලිසාය හරි ඔය වගේ ඌවා කියන දැනුමක් තියෙන්න ඕනේ අපි ඒව ඉස්සරහට කතා කරමු රයිසෝම රූට් වර්ග මොනවද ස්කන්ධාකන්ද හරි මේ වගේ කොහෙන්ද ගන්නෙ ඌව ගැන කතා කරනවා හරි ඉතින් ෆාමකොග්නසි වල මේන්ම පාට් එකක් තමයි ඔය මං කතා කරේ මේක අහන්න නැති කොනස තමයි එක්සෑම් එකේදී මේ බොට්නි පැත්ත ඒක වැඩක් නෑ ඇත්තටම හරි ෆාමකොග්නසි කියන්නේ මොකද්ද ඔය කොටස් ටික තමයි අපි කතා කරේ හරිද ස්ටඩි ඔෆ් ඩ්‍රග් ඇක්ෂන් හරි සාමාන්‍යයෙන් අපි මේකේ ඖෂධ හොයාගත්ත විදිය හරි මේ දේවල් තමයි ඉතිහාසය හරි ඊට පස්සේ අපිට වැදගත්ම වෙන දේ තමයි ඊළඟට අපි යන්නේ ඒ තමයි ඩ්‍රග් එකක් සාමාන්‍යයෙන් මොන විදිහද මේකේ කොටස් හරි මේ කොයිනින් ශාකය හරි පෙලඩෝනා ශාකය හරි ඊපස්සේ පිසොස්ටිග්මා හරි ඊපස්සේ අපිට ටැක්සෝල් වර්ග හරි ඖෂධ හොයා ගැනීම මේවට යන්න කලින් අපිට සිද්ධ වෙනවා මොනවා ගැන කතා කරන්න ඕනේ හරි සෝසස් ෆියුචර් ඔකේ අපිට මෙතන යන්න වෙනවා මේ ඖෂධ වර්ගීකරණය ගැන කතා කරන්න ඒ කියන්නේ ඖෂධ වල තියෙන කොටස් මෙතනින් මම ඔයාලට එනවා මෙන්න මේ කොටසට තුට්ටක් පොඩි වෙලාවක් දෙන්න විනාඩි 5ක් තව අපි යන් මෙන්න මේ කොටසට හරි රයිට් අපි මෙතන ලියන්න ඕනි මෙන්න මේ හරි අපි ක්‍රූඩ් ඩ්‍රග්ස් ලියවනේ හරි ක්‍රූඩ් ඩ්‍රග් වලින් අපි ඊළඟට යන්න ඕනේ මෙන්න මේ හරි ඔය රෝල් ටික විතර දෙන්නම වැඩක් නෑ නේද කියලා
මෙතන. ඕගනයිස් ඩ්‍රග්යක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි ගන්න ශාකයක සයි, ඒ කියන්නේ ශාකයකින් ගන්න ඩ්‍රග් එකක්. හරි, ඒකේ සයිල තියෙනවා. හරිද? ඒක මොකක්ද? ඕගනයිස් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ කෙලින්ම ශාකයක කොටසක් ගන්නවා නම් ඒක ඕගනයිස් ඩ්‍රග්. ඒකේ සයිල තියෙන උදාහරණයක් අපි දෙමු. සුදු හඳුන් ගත්තාම මොකද වෙන්නේ? ඒකේ ශාකයේ කඳ තමයි අපි ගන්නෙ. හඳුන් ශාකයේ. එතකොට ඒකේ සයිල තියෙනවද? ඕ තියෙනවා. ඒක එනවා මොකද්ද? ඕගනයිස් ඩ්‍රග් එකක්. හරි? ශාකයක මේ ඖෂධයක තියෙනවා නම් හරි මේ සයිල නැත්තම් ඒක මොකද්ද? අන්ඕගනයිස් ඩ්‍රග් එකක්. උදාහරණයක් අපි තමු ශාකයකින් ගන්න ශ්‍රාවය. හරි? අපි තමුකෝ කිතුල් ගහේ හරි කිතුල් මලෙන් ගන්න ශ්‍රාවය. හරි කිතුල් අපි කියනවනේ වට තෙලිජ්ජ කියලා කියන්නේ තෙලිජ්ජ එක ගත්තහම ඒකේ සයිල නැහැ. ඒකෙන් එන ශ්‍රාවයක් ඒක. දියරයක්. ඒක මොකද්ද? ඒක අන්ඕගනයිස් ඩ්‍රග් එකක්. හරි? එහෙනම් ඔන්න අපි කියන ඕගනයිස් ඩ්‍රග් සහ අන්ඕගනයිස් ඩ්‍රග් කියලා. හරි, ඕගනයිස් ඩ්‍රග් කියන්නේ obtained from the direct part of the plant and containing cellular tissues. කෙලිම ශාකයේ කොටසක් ගත්තා. ඒකේ සයිල තියෙනවා. හරි? උදාහරණයක් පත්‍ර. හරි? ගෙඩි. හරි? entire plant. ඒකේ තියෙන hair, fibers, rhizome. හරි? ඔව්වා. හරි? ඔබට කියනවා ඕගනයිස් ඩ්‍රග්. දැන් ඕගනයිස් ඩ්‍රග්යක් කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම සෙලියුලර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරි? කෙලින්ම ශාකයේ කොටසක්. අපි දාගමු ඕගනයිස් ඩ්‍රග්ස්. මේවා අහනවා ඈ එක්සෑම් එකේ. ඕගනයිස් ඩ්‍රග්ස්. Obtained from the direct part of the plant and containing cellular tissues. උදාහරණ දාගමු. රයිසෝම, බා, ලීව්ස්, ෆෘට්, entire plant. Hairs and fibers. හරිද? හරිද? දැන් අපි ඉස්සරහට යමු. ඊපස් දාගමු unorganized drugs. හරි? දැන් මේකේ තියෙනවා මේ organized drugs වල උදාහරණ. හරි? අපිට හම් වෙන ලියුස් වර්ග ඩිජිටාලිස් හරි ඩිජොක්සින් ප්ලාන් ගන්න එක ඉකුලෙප්ටස් හරි ගයිම්නියා මින්ට් සේනා හරි සෙනෙහෙකොල හරි ස්පියර්මින්ට් ස්ක්විල් තුල්සි වාසකා හොකා හරි ඊට මේ තියෙන ගොඩක් ඒවා තියෙනවා ටී බෙලඩෝනා ඌව ලියුස් වර්ග අපි ඉස්සරහට ඒවා දාගමු හරි ඕගනයිස් ඩ්‍රග් වල ගන්න පොතු මම මේවා දෙනවා මේවා දෙන්නම් ටියුට් එක බාක් සරි පොත්ත හරි තියෙනවා අපිට වැඩිපුරම හම්බ වෙන එක තමයි සින්කෝනා කුයිනින් ගන්න එක සිනමම් කුරුඳු හරි ඒව තමයි ලංකාවේ වැඩිපුර පාවිච්චි කරන ඒවා හරි ඊට පස්සේ organized drugs from flowering part clove හරි pyrethrum අර pyrethrum ගන්න හරි saffron clove කියන්නේ මොනවාද කරාම්බු හරි ඔය වගේ ලංකාවේ වැඩිපුරම ගන්න ඒවා organized drugs from fruit ගෙඩි වලින් ගන්න ඒවා අම්ලා නෙල්ලි නෙල්ලි හරි anise හරි සූදුරු මහදුරු දිල් නේද ෆෙනල් හරි ඕවා තමයි ලංකාවේ වැඩිපුරම ගන්න ඒවා හරි ඊට පස්සේ organized drugs from seed bitter
ආමන්් හරි බ්ලක් මස්ට කාඩමම් කරදමමු හරි ඔය වගේ ගොඩක් ඒවා මේක තියෙනවා නට්මෙක් සාදික්කා හරි රයිට් ඊපස්සේ ඕගනයිස් ඩ්‍රග්ස් ෆ්‍රොම් ෆුඩ් ඇන් රයිසෝම්ස් හරි රයිසෝම් වලින් ගන්න ඒවා ඔයාලා දන්නවනේ රයිසෝම් ස්කන්ධ නේද රයිසෝම් වර්ග හරි ජින්ජර් හරි ඉඟුරු ටර්මරික් හරි ඔය වගේ ඒවා තමයි ගොඩක්ම ලංකාවේ පාවිච්චි කරන ඒවා ඕගනයිස් ඩ්‍රග්ස් ප්ලාන්ට් හර්බ්ස් හරි හර්බ්ස් වලින් ගන්න ඒවා ඒගොට් එපිඩ්‍රා හරි ඔය වගේ එක එක ගොඩක් ඒවා ඊස්ට් වින්කා හරි වින්ක්‍රිස්ටින් හරි ඊපස්සේ ඕගනයිස් ඩ්‍රග්ස් හෙයා ඇන් ෆයිබර්ස් හෙයා කොටන් හෙම් යූට් සිල් ෆ්ලැක්ස් ඔය වගේ මේ උදාහරණ ටික ඔක්කොම දෙනවා දැන් දාගන්න ඕකෙම අන්ඕගනයිස් ඩ්‍රග්ස් අවසාන කොටස හරි ඒව තියෙන ටියුබ් එක තියෙනවා මම ඒක පෙන්වන්නම් ඔයාලට ඒක මම දෙන්නම් ඔයාලට මේ විදිහට මේ තියෙන ටියුබ් එක ඔයාලට පේනවනේ මේ ටියුබ් එකේ ඔය කොහොම ටික තියෙනවා මම ඒ ටික දාන්නම් ඔයාලට බලන්න හරි ඒ ඔක්කොම තියෙනවා මේක දාන්න හරි දැන් අපි දාගමු මේක unorganized drugs හරි මේක මොකද කරන්නේ ශාකයක හරි මොකක් හෝ ක්‍රියාවලියකින් process එකකින් පස්සේ ගන්න juice එකක් හරි ඒකේ සෛල නැහැ හරි extract එකක් තමයි මේ හරි allo juice එකේ මොනවද ඉන්නේ කොමාරිකාවල ජූස් එකක් ගන්න අපි ඒකේ සයින නැහැ ඕපියම් ලේටෙක්ස් හරි අභිෂාකෙන් නේද ඕපියම් පොපි ප්ලාන්ට් එකෙන් කිරි ගන්නවා ඒකේ සයින නැහැ හරි ඒගාම් ගාම්බි මේ ඉන්දියන් එක ජෙලටින් හරි ට්‍රගකාන් බෙන්සොයින් හනි මී මී පැණි බීස් වැක්ස් ලෙමන් ලෙමන් ග්‍රාස් ඔයිල් ඔය වගේ ඒවා හරි ටාගම අන්ඕගනයිස් ඩ්‍රග්ස් කියන්නේ ප්‍රිපෙයාර්ඩ් ෆ්‍රොම් ප්ලාන්ට්ස් by some intermediate physical process incision කියන කට් එකක් ගන්න කපනවා prepared from plant by some intermediate physical process such as incision drying or extraction with solvent such as incision drying or extraction with solvent and not containing any cellular plant tissues and not containing any cellular plant tissues සයිල නෑ මේක ඈ උදාහරණ එකක් දෙකක් දාගන්න allo juice opium latex here හරිද හරිනම් මේක අපි හරිම ඩෙෆිනිෂන් දෙන්න ඕනේ සෙලියුලර් ස්ට්‍රක්චර් එකක් නැති නේද නැචරල් ඩ්‍රග්ස් තමයි අපි අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් කියලා කියන්නේ එමෙතන මී පැණික් තියෙනවානේ හනි බී සෙක්ස් ඒවා චාකෝලි දෙමෙලි ගන්න ඉන්නේ ඒවා ගන්න සත්තු ගුලි හරිද දැන් අපි මේවා උදාහරණ ලියන්න අවශ්‍ය නැහැ හරි මම මේ උදාහරණ වල තියෙන ඒවා ටික දෙනවා ලේටෙක්ස් ඕපියම් පැපේන් හරි ඌව මන් දෙනවා හරි මේක ටියුට් එක මන් දාන්නවා හරිද එතකොට ඔයාලා අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් වැක්ස් වර්ග මේ බීස් වැක්ස් හරි ඊපස්සේ ස්පර්ම්
සෙටි හරි ඔය වගේ එක එක වර්ගය ඒවා තියෙනවා. මේ එකේෂියා හරි ගුවාගම් හරි අන්ඕගනයිස්ඩ් ඩ්‍රග් රෙසීන් වර්ග හරි බෙන්සොයින් නේද, තොලු බාල්සම් ටා හරි ඔය වගේ අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් මෙතන ඔයිල් වර්ග ටර්පන්ටයින් එනිසී පෙපර්මින්ට් රෝස්මරි හරි විල් අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් මික්ස්ඩ් ඔයිල් මෙතන යාර කිස් කැස්ටර් කොකොනට් ඔයිල් නේද ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් ෆොසිල් වර්ග පාවිච්චි කරන බෙන්ටනයිට් කෙඕලින් හරි මේ වගේත් මේ සෛල හරි මිනරල් වර්ග. ඉතින් ඕක තමයි අපිට තියෙන්නේ ඉගෙන ගන්න. රයිට්, අදට මම මෙතනින් ෆාම්හවුස් කොටස අයින් කරනවා ඉවර කරනවා. ඊළඟ දවසේ මම මොකද කරන්නේ, මේක ඉතුරු ටික කරා යනවා. මේක පිළිවෙලට ගෙනියන මම මේකේ ටියුට් එක අද දාන්නම්. හරි දැන් දාන්නම් ගෲප් වලට, ඒගොල්ලෝ මෙවිස්සු දාන්නම් දාන්න කියලා. එයා එක ෂයා කරයි ඔයාලා එක බලන්න චුට්ටක් ඔය ගමම මේ. එතකොට ලොකු අයිඩියා එකක් එයි මේ මොනවද මේ කියන්නේ. හරි රයිට්, එහෙනම් ඔන්න කොග්නසි කොටස අද අපි සාමාන්‍යයෙන් ඉදිරියට කරන්නේ කොග්නසි සහ ඇනටොමික පාර්ට් එක. හරිද, අපි බදාදර ඔස්පී එක සෙනසුරාදා අපි කරමු ෆාමසිවුටික්ස් කොටස. හරි එහෙනම් ඔයාලා මේක ඔක්කොම කවර කරගන්න එකතු වෙන්න ඉදිරි ක්ලාස් එකක. දැන් ඉතින් ඔයාලට තමයි ප්‍රයොරිටි එක තියෙන්නේ. ඉතින් ඉස්සරහට අපි යමු මේ විදිහට. එහෙනම් අතර මම නවත්තන්නම්. තමට වායි ගුවන් රෑ 8:00 අනිත් ක්ලාස් එකෙන් ජොයින් වෙන්න. Thank you, sir. වෙලකම්. Thank you, sir.